රාජපක්ෂ පිළිකාව රාජපක්ෂ තවාන වගේ ප්‍රශ්නයක් නැහැනේ. ගෝඨාභයට බයයි. අනේ මල්ලී ඇත්තටම කිව්වොත් ඔය ගෝඨාභය මහත්මයාට මම එහෙම පෞද්ගලික වෛරයක් මේක නැහැ මායික හැමදේ කතා කරලත් නැහැ. බය. එයාට කවුද මල්ලී බය නැත්තේ? උඹලත් බයනි මල්ලී. උඹලගේ කී දිනේ මරුවද මල්ලී? උඹලගේ 36 දිනේ මරුවට පස්සේ උඹලා කැමතිද එයාට? කැමති නෑ මල්ලී. ආව දකිද්දි දිනනවා මල්ලී. මාධ්‍ය ආයතන මල්ලී මේකට බෝම්බ ගෙව්වෙත් ලේමෝ ගෙව්වේ කවුද? එතකොට තව මොකද්ද? ආ තව සීතලයි නේද? ඒකට ගෙව්වේ කවුද? ඉතින් මේ සේරම කවුරුද දන්නවා? ඇත්තටම ගෝඨාභයට මල්ලී මහින්දත් බයයි. ගෝඨාභයට නාමල් බයයි මල්ලී. ගෝඨාභයට ශිරාන්ති ඇතුළු ඒ ඒ එයා එයා ආවොත් නාමල්ටත් වැඩේ දෙයි කියලා නාමලුත් බයයි මල්ලී. ඉතින් ඒ කියන්නේ කන්ට්‍රෝල් නැති මිනිහෙක්. ඒක මහින්ද මහත්තයා ඒ කාලෙත් පෞද්ගලිකව කීප දෙනෙක්ට කියලා තිබුණා. ඔහුව කන්ට්‍රෝල් කරන්න බැරුව ඔහුට කේන්ති යනවා. ඔහුට තද වෙනවා. තද වෙලා දැක්කද මේ ෆෙඩ්‍රිකා ජයන්ස් කතා කරපු රෙකෝඩින් එක තියෙනවා දැන්. එතකොට මේ කවුද ලසන්ත වික්‍රමතුංගව මරන් ඉස්ලා කරපු රෙකෝඩින් තියෙනවා. ඉතින් මේ මේ ගෝඨාභයට ඇත්තටම මල්ලී දැන් මේකනේ ගෞතම මහ බුදුරන් වහන්සේ අපි දැක්කම මෛත්‍රියක් ඉපදෙනවා. දසුන ප්‍රියයි, ප්‍රිය වචන, ලස්සනයි මල්ලී. බය නැහැ මිනිස්සු ආදරේ දුවගෙනවා. ජේසුස් වහන්සේව දැක්කම මිනිස්සු ආදරේ ළඟට යනවා. විජය කුමාරතුංග මහත්තයව දැක්කම මිනිස්සු ආදරේ ළඟට යනවා. සෙල්ෆි ගන්නවා, ආදරෙන් බදා ගන්නවා. මෙයාව දැක්කම ඇයි මල්ලී මිනිස්සු පණ කඩන් දුවන්නේ? මෙයාගේ ඉතිහාසයේ මෑන් මල්ලී මිනි මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා. ඒ හැබැයි අපේ ඒ ජනතාව ගෝඨාභය මහත්තයට බය වුණාට ගෝඨාභය මහත්තයා උසාවියට බයයි මල්ලී. උසාවිය කිව්වම ගෝඨාභය මහත්තයා පැනලා දුවනවා මල්ලී. ඒ වගේම නැති අමාරු එයාට හැදෙනවා මල්ලී. එයා ගිහිල්ලා මල්ලී කොච්චර දැන් ජනතාව ගෝඨාභයට බයයි, ගෝඨාභය උසාවියට බයයි. සමහර මිනිසු රූපවායයිදි මල්ලී බය වෙලා අයින් වුණ අවස්ථා තිබුණා. මෙයා ගිහිල්ලා සිංගප්පූරුවේ හැංගිලා ඉන්නවාලි පහුගිටිකේ. ඉතින් ඕවා මේ කවුරුත් දන්න කතා. දැන් ඕගොල්ලොනත් මායක බොහොම මිත්‍රකමෙන් මෙහෙම ඇව්වට ගෝඨාභය මහත්තයා දද්දි මේ අද් දෙක මල්ලී මෙහෙම මෙහෙම වෙනවනේ මල්ලී. දැකලා තියෙනවද? බෙවුළු නෑ මල්ලී. කවුරුත් අහන්නේ නෑනේ මල්ලී. උසාවියේ නෝර කෙනෙක්ගෙන් අහනවා ප්‍රශ්න කරනවා. ඔයා ඔයා ජනවා දැකලා තියෙනවා. නමුත් ඔයා අහන්නේ නෑනේ නඩුව මොකද්ද කියලා. සොහොන් නඩුවද කියලා අහන්නේ. අහන්නේ මොනවද ඔයා ඇවිල්ලා? ඔය අහනවා ඔබතුමා ජනාධිපතිවද ඉදවත් වෙනවද? කවුරුත් අහනවද? ගෝඨාභය මහත්මයා අර ඇමරිකන් පුරවැසිකම අයින් කරගත්ත සර්ටිෆිකේට් එක පෙන්නනවකෝ. හලෝ. කවුරුත් අහනවද මල්ලී? ජීවිතේට අහන්න. මම ගෝඨාභය මහත්තයන්ගෙන් අහන ප්‍රශ්න ටික මම ඔයගලෙන් අහන්නද? අහන්න. එයා කොහමද 2005 දී ඡන්දේ දැම්ම නාම ලේකන හිටියේ කොහමද? ගෝඨාභය මහත්තයන් අහන්න මල්ලී. පතිරණගේ මාළු ටැංකිය ගත්තේ කොහමද? අඩි 40. එයා පිළිගත්තා. ඒක නම් පිළිගත්තා. දෙමෝපියන්ගේ සෝන් හැදුවා මල්ලී. රජේ සල්ලිෙන් හදලා භාගයක් ගෙවලා පිළි අරගෙන මල්ලී දැන් හිර වෙලා ඉන්නවා මල්ලී. මිඥාන කඩු දිනුව මල්ලී. ඒක එයා කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංගව මරපුවේ ගැන. එයා කියලා තියෙනවා මං දන්නවා මේ අහිංසාට එන්න මං කියන්නම් කවුද මැරුවේ කියලා. සිරසට ගැහුවේ කවුද කියලා අහන්න මල්ලී. එතකොට මල්ලී මේ මේ මිග්වලින් හොරකම් කරපුවා ඒ වහන්න ඇවන් ගාඩ් සේනාධිපතිට මල්ලී ගේවික් එක ලොස් ඇන්ජලිස් වල ඕ වහන්න මල්ලී. සුරතල් බල්ලෙක් ගේන්න මල්ලී. අන්කොලිෆයිඩ් පයිලට් කෙනෙක්ව මල්ලී ශ්‍රී ලංකා න්‍යායිකේ සූරිච්චෝට යාපුවා. ඕගොල්ලෝ ජීවිතේට අහනවද මල්ලී? පුළුවන් නම් ඕගොල්ලෝ බය හින්දා ඕගොල්ලෝ රන්ජන් මෙහෙම ඇහුවා කියලා අහන්න මල්ලී අනිස්පාර. දැන් ඔතුමා එයා ගැන වැඩිපුරම කියන්න පොතුමා බය වෙනවා වගේ මට තේරෙනවා. මල්ලී මම කිව්වේ බුදුහාමුදුරන්ට මිනිස්සු බය නැහැ. ජේසුස් වහන්සේට බය නැහැ. මල්ලී සොත්තු විපාලේට මිනිස්සු බය නැහැ. මල්ලී දැන් මිනි මරු මල්ලී මෙතනට පිස්සු බල්ලෙක් ආවොත් ඔයා ඔළුව අත ගන්නවද දුවනවද? මෙතනට පිස්සු බල්ලෙක් ආවොත් ඔයාගේ බුරිය වට ඉන්ජෙක්ෂන් 21ක් ගහන්න ඕනද මල්ලී? මල්ලී නිකන් ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ මිනිස්සු දුවනවා. ඒ වගේම මල්ලී ඉතින් මේ වගේ මල්ලී මිනිමරුවේ කොරේ මල්ලී බස් එකේ අපි යද්දි මල්ලී එන්න වාන්ටි කතා කරන්න. බස් එකේ අපි යද්දි පොකට් කාරේ බස් එකේ ඉන්නකොට මිනිස්සු හිනා වෙනවද බය වෙනවද? බය වෙලා මොනවද ෆස්ට් එක හංග ගන්නවා. මොකද පොකට් කාරේ තමුගේ පොකට් එකට කෙලී කියලා මල්ලී. ඉතින් ඒ වගේ මල්ලී බස් එකෙන් නැගව මාල කඩා ගන්න එකෙක් ඉන්නකොට බය වෙනවද හිනා වෙනවද මිනිස්සු? මගේ මාලේ කඩා ගන්නයි කියලා මිනිස්සු බය වෙනවා. මල්ලී තියෙන පර්ස් හංග වෙනවා. ගෝඨාභය මහත්තයා එක මගේ වෛරයක් නැහැ. මල්ලී මෙයාගේ හොඳ ගතිගුණ තියෙනවා. කොළඹ ලස්සන කළා. අපි පිළිගන්නවා. ගෝඨාභය මහත්තයා මල්ලී කොළඹ ලස්සන කරපු එක ඇත්ත. කොළඹ මල්ලී ක්ලීන් කරපු එකත් ඇත්ත. එයා මිනි මරපු එකත් ඇත්ත මල්ලී. එයා මිඥානායකී හොරගම් කරපු එකත් ඇත්ත මල්ලී. අම්මා අප්පගේ සොහොනට මිනිසුගේ සල්ලි වියදම් කරපු එකත් ඇත්ත මල්ලී. මාධ්‍යවේදීන් 36 දෙනෙක් මරපු එකත් ඇත්ත. හිරියක සිරසට ගහපු එකත් ඇත්ත මල්ලී.
එතකොට මල්ලි යා හොඳට දැන් hina වෙන එකත් ඇත්ත මල්ලි. එයා මල්ලි ලස්සනට අතවනාර ඇවිදින එකත් ඇත්ත මල්ලි. එතකොට මල්ලි තව මොනවාද? මේ එයා ඇමරිකන් පුරවැසියෙක් කියන එකත් ඇත්ත. එයාගේ නෝනා ඇමරිකන් පුරවැසියෙක් කියන එකත් ඇත්ත. එයාගේ පුතා ඇමරිකාවේ බැඳලා තිනවා, ගෙවල් දොරවල් තිනවා කියන එකත් ඇත්ත. එයාගේ අයියා බැසිල් රාජපක්ෂ ඇමරිකන් කියන එකත් ඇත්ත. බැසිල්ගේ දුවලා නෝනල් සේරම ඇමරිකන් කියන එකත් ඇත්ත මල්ලි. එයා මේ පාරේ චන්දිල්ලන එකත් ඇත්ත මල්ලි. එයා මල්ලි චන්දිල්ලන සුදුසුකම් නැහැ කියන එකත් ඇත්ත මල්ලි. මේ සේරම ඇත්ත මල්ලි. මේ සේරම එකක්වත් බොරු නෙමෙයි. ඒ හින්දා ඕගොල්ලෝ පුළුවන් නම් ගෝඨාභය මහත්මයාගෙන් ළඟට ගිහිල්ලා කෙලින් ඉඳගෙන අහන්න. එතුමා ඕගොල්ලන්ට පහුගිය ටිකේ වියත් මගේ ප්‍රශ්න අහන දුන්නද මල්ලි? මාධ්‍යවේදියන් එළිවුවා මල්ලි. එළියට දැම්මා. ඔගොල්ලෝ ඒක ඇහුවද මල්ලි? අහන්නේ නැහැ මල්ලි. ඇහුව ගමන් ඔගලන්ට හිතේ මැවෙනවා ලලිත් කූගන්ට මොකද උනේ? විමල් කවුද? කවුද අපේ ලසන්ත වික්‍රමතුංගට මොකද උනේ? එතකොට එක්නෑලියට මොකද උනේ කියලා ඒ බය ඔගලන්ගේ ඔළුවේ මල්ලි සේව් වෙලා ඩවුන්ලෝඩ් වෙලා RAM එකේ තියෙනවා මල්ලි. ඔගලන්ගේ RAM එකේ තියෙනවා මෑන් එක බැරි වෙලාවත් આવුත් අනිවාර්යෙන් කෙලිනවම තමයි කියලා. එහෙනම් මෙයා කිව්වේ කනවා කැවුත්තුගේ වගේ මේක මල්ලි. ඒ කියන්නේ ඒක මල්ලි මේක ඒක මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා. ඒ හින්දා මල්ලි නෙල්සන් මෙන්ඩෙලාට මිනිස්සු බය නැහැ. ඇයි මල්ලි? ප්‍රියමනාප පුද්ගලෙක් මල්ලි. තව රට ඒ රටවල ඉන්න බරක් ඔබාමට මිනිස්සු බයද මල්ලි? නැහැ, මිනිස්සු බදා ගන්නවා මල්ලි ඇවිල්ලා. ඒකෝ තව හිටිය මල්ලි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ඒබ්‍රහම් ලින්කන්ලා මහත්මා ගාන්ධිලා. මහත්මා ගාන්ධි පාරේදී මිනිස්සු පැනලා දුවන්නේ නැහැ නේ මල්ලි? මිනිස්සු පැනලා දුවන්නේ ලෝකේ කවුරෙද්දිද? ඉඩියමින් එද්දි පැනලා දිව්වා මල්ලි ඒ කාලේ. පෝල් පොට් එද්දි පැනලා දිව්වා. හිට්ලර් එද්දි පැනලා දිව්වා මල්ලි. මුසලෝනිද්දි පැනලා දිව්වා මල්ලි. ළඟට යන්නේ නැහැ මල්ලි කවුරුත්. මොකද පොඩ්ඩ හැමෝම වුණත් මරුවා. ඉතින් මල්ලි ඔව්. ඒ වගේම මේ අපිට දැන් ආරජ්‍යත් වෙන ඇමතිවරයෙක්ගේ ආශිර්වාදයෙන් පාතාල නායකයන් ඡන්දෙට ලංකාවට එනවා කියලා අදත් එක්කෙනෙක් ඇවිල්ලා උසාවියට බාර වුණා. කවුද ඇමතිවරයාගේ නම? අපිට එහෙම කියන්න බෑ, ඔබතුමා දැකලා ඇතිනේ. අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් තමයි එන්නේ කියලා තමයි.